ඒවපකට හැමදාම රැස්සීම් වලට සෙනක හිටියා ගණන් කරනකොට තම චන්ද නැත්තේ. මේ දන්න උප්පර වැට්ටි ඔක්කෝම දැම්ම. දැන්තමයි තේරලා තියෙනෙ තුමා ඉලෙක්ටඩ් ජනාධිපතින මේ සිලෙක්ටඩ් ජනාධිපති කිලිවර වෙලා. ජනාධිපතිතුමා නුවර පැවති රැලියකද කියනවා රට බේරගන්න උදව්කෙරුවොත් මේ තහනම් කරලා තියෙන පක්ෂ සමාජිකත්වය ලබා දෙනවා කියලා. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන අපි එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා වෙන් වෙලා ඇවිල්ලා වෙනම පක්ෂයක් හදලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ පක්ෂේ නායකය වෙලා අවුරුදු 4-5ක් වැඩ කරලා ජනාධිපති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේ UNP සමාජිකත්වය ගන්න ඕනද? එතුමා ඒකෙන් උත්සාහ කරේ කියන්න මං හිතන්නේ අපිට එතුමා වගේ මේ රත්තරන් එක්ක මහින්දානන්ද එක්ක ප්‍රසන්න රණතුංග එක්ක මේ එහෙම නැත්තම් මේ 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 මිරිස්කුඩු ප්‍රසන්න එක්ක හරිද මේ වැලිකාරයෝ එක්ක මේ රටබංකොලොත් කරපු මිනිස්සුත් එක්ක එකතු වෙන්න කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි එතුමාට කියන්න ඕන පැහැදිලිවම එතුමාට ඒ අයත් එක්ක එකතු වෙන්න පුළුවන් වුණාට අපට ලැජ්ජාවක් ඇතුව ඒ අයත් එක්ක එකතු වෙන්න බෑ. ඉතින් ඒ නිසා එතුමා මතක් කරගන්න ඕන 2015 දී එතුමාට එක්සත් ජාතික පක්ෂයට බලය දුන්නේ යහපාලන රජයේගෙන ජනතාව මූලික වුණේ මේ රටේ හොරුන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ තමයි මහා බැංකුව කැඩිලා මේ හොරු නිදැල්ලේ ඉඳලා දූෂිතයෝ නිදැල්ලේ ඉඳලා දඬුවම් නොලැබුණු නිසා තමයි එක්සත් ජාතික පක්ෂය කුල්ල කුජීත වෙලා ගිහිල්ලා ඉවරලා අපි ඒ පක්ෂය අතහැරලා එතුමා එක්ක අර ඉතුරු කණ්ඩායම ඉන්නේ කවුද කියලා දන්නවනේ? එතුමා එක්ක ඉන්නේ වජිර අබේවර්ධන, රවි කරුණානායක, අකිල විරාජ්කාරී වසම්ල, රංගේ බණ්ඩාරල වගේ කට්ටිය. අපිට එතුමාට මං හිතන්නේ දැන් මේ ජනාධිපතිවරණයට ඉල්ලගන්න විදියක් නැහැ, අපේක්ෂකත්වය ගන්න විදියක් නැතුව නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ මොනවා කියනවද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ඉතාම පැහැදිලිවම විවිධ සමීක්ෂණ වාර්තා අනුව දැන් ඔප්පු වෙමින් පවතිනවා මේ රටේ වැඩිම ජනප්‍රසාදය තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියලා ඉවරලා. ජනතා විමුක්ති පෙරමුණ 122 ඉඳලා 15ට අඩු වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ සහ පොහොට්ටුවේ ජනප්‍රියතාවයක් වැඩි වෙන්නේ නැහැ. දවසින් දවස මේ රටේ උතුරෙත් දකුණෙත් හරිද? ඒ වගේම බස්නාහිරත් නැගෙනහිරත් මේ රටේ ඕනම තැනක සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ගේ හදවත් ත්‍යාකරන නායකයා බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත්වලා ඉවරයි. ඒකට තියෙන එක සාක්ෂියක් මේ බලන්න. ඊයේ දවසේ මන්නාරම මේ ඉන්නේ රිෂාඩ් බදුරුදීන් මැතිතුමා. මේ ඉන්නේ මැද ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. එහා පැත්තේ ඉන්නේ සෙල්වම් අඩික්කලනාදන් මැතිතුමා. සිංහල පුද්ගලයා ඉන්නව මැද, මුස්ලිම් පුද්ගලයා ඉන්නවා, ඊළඟට ඉන්නව දෙමළ පුද්ගලයා. ඒ නිසා විශේෂයෙන්ම මේ අගරදගරුතුමා කාදිනල්තුමා කියලා තියෙන විදියටත් ඒ වගේම අනෙක් ආගම්වල මුස්ලිම් ආගමේ වේවා දමිළ ආගමේ වේවා හැම ආගමකම කියලා තියෙන විදියට මේ මිනිස්සුන්ට කරුණාවෙන් සලකන්න පුළුවන් නායකයෙක් පහළ වෙන්න ඕන. මේ රටේ මේ මොහොතේ මේ දේශපාලන පිට්ටනියේ සජ්ජාතිකත්වයෙන් රට පාලනය කරන්න පුළුවන් මේ රටේ සිංහල ජනතාවගේ දෙමළ ජනතාවගේ මුස්ලිම් ජනතාවගේ හිත දිනාගත්තු හිත එකට එකතු කරපු නායකයා බවට පත් වෙලා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ නිසා තමයි ඔහුට බෞද්ධ අය පමණක් නෙමෙයි, දෙමළ දමිළ අය පමණක් නෙමෙයි, මුස්ලිම් අය පමණක් නෙමෙයි, කතෝලික අය පමණක් නෙමෙයි, මුළු සමස්ත ශ්‍රී ලාංකික ජන සමාජයේම මේ සජිත් ප්‍රේමදාස මාතා වටා එකතු වෙලා තියෙනවා සහ ජයග්‍රහණ ස්ථිරයි. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමාට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වයේ නොලැබෙන එක ගැන අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ කියලිවරලා එතුමා එක වෙලාවට පොහොට්ටුවත් එක ඉන්න කොටයි අනිත් වෙලාවට තව කට්ටියක් එක ඉන්න කොටයි විවිධ කතා කියන කොට සහ මේ කරගෙන යන වැඩපිළිවෙල මේ රටේ ජනතාව පීඩණයෙන් මිරිකලා, බදු වලින් මිරිකලා, බිල් වලින් මිරිකලා, බඩු මිලින් මිරිකලා මේ මිනිස්සුන්ගේ දුක අඳුනන්නේ නැති නායකයෙක් එක්ක මට තේරෙන්නේ නැහැ මොන එකතුවක්ද කියලා ඉවරලා. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිවම අපි කියන්න ඕන මේ දැන් හෙට උදේ මේ වෙලාව වෙනකොට මේ ජනාධිපති මැතිවරණ කැණීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබිලා ඉවරයි. හරිද? එතකොට අපි හිතනවා මේ මාසේ අන්තිම වෙනකොට ජනාධිපති මැතිවරණය කැඳවීම ප්‍රකාශයට පත් කරලා සැප්තැම්බර් මාසේ අග සතියේ හෝ ඔක්තෝබර් මාසේ මුල සතියේ ජනාධිපතිවරණ තියෙයි කියලා ඉල්ලලා. ඒ නිසා මම දැක්කේ නැහැ මොකද හේතුව දැන් මේ නඩු දාලා අන්තිම තුරුම්පුවත් කෙලවිලා ගියා. කී පාර නඩු දැම්මද? නේද? 2015 ගෙනාවේ 19 වෙනි සංශෝධනය. ඊට පස්සේ තුන් වතාවක්
ජන මේ 19 වෙනි සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු 5ක් කියලා ඉවරලා ශ්‍රේෂ්ඨාධිකරණය දැන් මේ තීන්දුව දීලා තියෙදි තමයි දැන් ඔන්න ඊයේ මේ අන්තිම තීන්දුව දුන්න 4 වෙනි වතාවටත් ඒ නිසා මේ දන්න උප්පර වැට්ටි ඔක්කොම දැම්මා දැන් තමයි තේරලා තියෙන්නේ තුමා ඉලෙක්ටඩ් ජනාධිපති නෙමෙයි සිලෙක්ටඩ් ජනාධිපති කියලා ඉවර වෙලා හරිද දැන් ඒ නිසා ඉලෙක් වෙන්න ක්‍රමයක් නැහැ මොකද ඉලෙක් වෙන්න නම් ලංකාවේ තියෙන සෑම ඡන්ද මධ්‍යස්ථානයක්කම රැස්වීමක් කරන්න ඕන කාර්යාලයක් දාන්න ඕන පෝස්ටර් ටික වදින්න ඕන හරිද ඊළඟට මේ මහා ආසන මට්ටමේ මහා රැස්වීම කෙරෙන්න ඕන හැම ඡන්ද මධ්‍යස්ථානටම පොලි මේ ඒජන්ට් කෙනෙක් දාන්න ඕන හැම ගෙදරකටම කැන්වසින් ව්‍යාපාරයක් කරන්න ඕන එතකොට මේ ඊළඟට හැම ඡන්ද පෙට්ටියක්ම ගණන් කිරීම සඳහා ගණන් කිරීමේ නියෝජිතයෙක්පත් කරන්න ඕන අද එතුමාට ඒ යාන්ත්‍රණය නැහැ එතුමා පෝට්ටුව කඩලා ගන්න උත්සාහ කරා ඒ බැරි වුණා යාන්ත්‍රණේ නැද ඉතින් ඒ නිසා එතුමාටම අපහාස කරපු නිඳා කරපු හරිද රනිල් හිරේදානගම් අපිට නිඳයන් නැහැ කියපු මිනිස්සු ඒ වගේම රනිල්ට අගමැති ගන් දෙන්න මොලේ අමාරුවක් නැහැ කියපු මිනිස්සු ඒ වගේම මහදාවල් මහ බැංකුත් බඳුන් කර මංකොල්ලය ප්‍රථම වරට හෙලිකලේ මමයි කියලා තර්ක කරන මිනිස්සුත් එක්ක තමයි එතුමාට ඉන්න වෙලා තියෙන්නේ ඊළඟට අනිත් පැත්තෙන් මේ මොකද්ද ඒ දණ්ඩෙන් එගොඩ කරන්න උත්සාහ කරා මුල් කාලේදී නාමල් කුමාරයව දැන් ඒක කරන්න බැරුව දැන් ආයේ අන්තිම මොහොතේ ආයේ කරන්න උත්සාහයක් ගන්නවා ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති ජනමතයට ඉඩ දෙන්න ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න ජනතාව විඳින දුක්ඛන්දරාව සම්බන්ධව ඔවුන්ගේ පීඩණය කුපිත වීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කරලා තම කැමැත්තර ජනාධිපති කෙනෙක් තෝරන්න ඉඩ දෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක තියෙන බද්ධ වෛරය නිසා පන්ති ભેදේ නිසා හරිද මේ එතුමාට ජනාධිපති වෙන්න තියෙන අවස්ථාව නැති කරන්න උත්සාහ කරනවා නම් ඒක වෙන්නේ නැහැ කියන එක විතරක් හොඳට ලියලා තියාගන්න. මොකද හේතුව මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව, උතුරු ජනතාව, දකුණු ජනතාව, විශේෂයෙන්ම බස්නාහිර නැගෙනහිර පළාත ජනතාව, කඳුකරයේ ජනතාව, මේ රටේ හැම පළාතකම ජනතාව සජිත් ප්‍රේමදාස කියන ප්‍රගතිශීලී ප්‍රේමදාස පුද්ගලයාවත් ඒ වගේම සමගි ජන බලවේගය කියන මේ රටේ ආර්ථිකය, අධ්‍යාපනය, නාගරික සංවර්ධනය කෘෂි කර්මාන්තය දීවර කර්මාන්තය වැවිලි කර්මාන්තය දර්ශනයක් ඇතුව හදන්න පුළුවන් අපනයන ආදායම සහ ඍජු විදේශ ආයෝජන වැඩි කරමින් ඩොලර් ආදායම වැඩි කරලා මේ රටේ බදු බර අඩු කරලා ණය ගෙවීමේ හැකියාව වර්ධනය කරන්න පුළුවන් කණ්ඩායමේ ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක ඒක එතුමා දන්නවා ඉතින් ඒ නිසා ඔබතුමා තරහයි කියලා ඉවරලා එක පුද්ගලයෙක්ගේ තරහක් වෙනුවෙන් එක පුද්ගලයෙක්ගේ වෛරයක් වෙනුවෙන් සමස්ත මිලියන 22ක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුර ගන්න ඉඩ දෙන්න බෑ ඒ නිසා ඔය ගහන ගේම් වලින් වෙන්නේ අන්තිමට පෝට්ටු වෙනම අපේක්ෂකයෙක් දැම්මම ජනාධිපතිතුමාට ඡන්ද ඉල්ලන්න හම්බෙන්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ AVP එකට හැමදාම රැස්වීම වලට සෙනඟ හිටියා ගණන් කරනකොට තමයි ඡන්ද නැත්තේ මොකද හේතුව ඔවුන්ගේ රැස්වීම වලට ඔවුන්ට ඡන්ද දෙන ඔක්කොමලා එනවා අපේ රැස්වීම වලට අපිට ඡන්ද දෙන ඔක්කොමලා එන්නේ නැහැ හරස් කඩක් විතරයි ඉන්නේ අපි පෞද්ගලිකව කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලනවට එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පෝට්ටුවේ කට්ටියත් එක්ක ඡන්ද කරනකොට අපිට මේක ලේසි තව අපි දිනන ගාණ වැඩි වෙනවා ඡන්ද ගුණ්ඩු වලට මිනිස්සු අහුවෙන්නේ නැහැ දැන් මිනිස්සු නිකන් දෙන හැමදේම අරගෙන Tamanට ඕන විදිහට තමයි ඡන්ද දෙන්නේ මොකද මේ එකක්වත් Tamanගේ අතින් දෙනේවා කියලා මේ මිනිස්සු අතින් දෙනේව නෙමෙයි කියලා මිනිස්සු දන්නවා මේක රාජ්‍යයේ දේපළ වලින් දෙන්නේ අනිත් එක මේ ඔයාලා දැක්කනේ 2015 දී මහින්ද මහත්තයා සීගිරි පර්වතයට වැඩි උස කට් අවුට් ගහලා සීල් රැදී බෙදලා හටි මුටි වලන් ඔක්කොම බෙදලා කුජීතුලා ගියානේ ඒ නිසා ඕවා නෙමෙයි ජනාධිපතිවරණයට බලාපොරොත්තු ජනතාව ජනතාව දන්නවා ඉස්සර තමයි Taman හම්බ කරොත් Tamanට ඕන විදිහට කන්නේ දැන් Tamanට ඕන විදිහට කන්න බෑ මාධ්‍යවේදී මහත්තුරු ඔබතුමන්ලත් මේ සමාජ ජීවත් වෙන්නේ හරිද ඔබතුමන්ලාගේ දරුවන්නුත් මේ සමාජ ජීවත් වෙන්නේ ඔබතුමන්ලා ගන්න පඩියෙන් විඳින දුක පිළිබඳව ඔබතුමන්ලාට අවබෝධයක් තියෙනවා එතකොට ඔබතුමන්ලා ඡන්දකින් බලාපොරොත්තු වෙන කවුරු හරි හාල් කිලෝ 10ක් දුන්න කියලා ඉවරලා හරි එහෙම නැත්නම් මේ පිටි කිලෝ 5ක් දුන්න කියලා ඉවරලා ඡන්ද දෙන්නේ නැහැ නේද දැන් ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ මේ ජීවන ගැටලුවට විසඳුමක්නේ ඔබතුමන්ලා මෙතන මාධ්‍ය හමුවලට ඇවිල්ලා ප්‍රශ්න අහලා ඔක්කොම අහගෙන ගෙදර ගියාම බිරිඳ ගෙදර තියෙන ප්‍රශ්න ටික කියනකොට ඇති වෙන හැඟීම තේරෙනවනේ එතකොට ඒකට ස්ථිරසාර විසඳුමක් නේ ඕන ස්ථිරසාර විසඳුම මොකද්ද බදු බර අඩු කරලා බඩු බිල අඩු කරන එක එහෙම නැතුව මේ හාල් කිලෝ 10ක් නිකන් දෙන එක නෙමෙයි